වස්තර දෙකක් කරන්නයි හදන්නේ. මෙතෙන්දි මම වැලමිට ළඟට උස හෝ වැලමිට පන්න ළඟල් දෙකක් තුනක් පහලටත් ලස්සනයි. ඒක තමගේ කැමැත්ත පරිදි ඒ උස මැනගත්ත තැන හරහා වටරවුම මනින්න ඒත් එක්කම අපිට කිහිලිකට වට ඕන වෙනවා. ඒකට වට මම ඉස්සෙල්ලම කරන්නේ ඔබට ලූස් එකට ඒ කියන්නේ බුරුල සමග. එතකොට අපිට මෙන්න මේ මහන ලයින් එක මහන ලයින් එකේ කිහිලි කටවට ඔබ කපාගත්ත ඇඳුමේ ඉස්සෙල්ලා ඔබ ඇඳුමේ පළු කපන්න කපාගත්ත ඇඳුම මේකේ තියෙන අඟල් 7ක් මේ තියෙන්නේ මම ඊයේ වීඩියෝ එකට කරපු කුර්තා බ්ලවුස් එක ඒකේ අඟල් 7ක් තියෙනවා. එයාගේ කිහිලි කටවට තිබුණේ 13යි. මෙතන දැන් ඇඳුමේ 7ක් තියෙනවා. එතකොට මේ 7ට තමයි අපි අඳින්න ඕන. ක්‍රවුන් උස කියලා කියන්නේ මම මෙතන මුදුන ලෙස සලකන අඟල් භාගයක් පහකින් මම ලකුණක් දාගන්න. මෙතන මම භාගයක් තිබේ මට මහන් ආසි වලට ඉඩ ඕන නිසා ක්‍රවුන් උස මම මේකේ ගන්නවා 4.5 ගන්න. මෙයා පපුවම 28 කෙනෙක්. ඔබ 28යි 44 වගේ නම් ක්‍රවුන් උස 4.5ක් ගන්න. ඔබ 40ට වැඩි කෙනෙක් නම් ක්‍රවුන් උස 4.3 ගන්න. මම මේකට 4.5 ගත්තා. මම මෙන්න මෙහෙම ලයින් එකක් එතනින් ගහ ගන්නවා. ඒ ලයින් එක ගහගෙන මම මෙතන ඉඳලා තමයි අර මැනගත්ත කිහිලි කටවට හත මෙන්න මේ ආකාරයට ලකුණු කරන්නේ. මම ඉස්සෙල්ලා ඔබට ලූස් එකට කියලා දෙන්නම්. ඔබට මේක ගවුමකට බ්ලවුස් එකට ගන්න පුළුවන්. සාරි හෙට් එකට නම් ටයිට් එකට ගන්න ඕන. මේක මම දෙවනු ඔබට කියලා දෙන්නම්. මම මේ ඉර 4ට බෙදනවා. මෙතනින් අඟල් භාගයක් ඉහළට මනිනවා. මම මෙතනින් මයින අඟල් භාගයක් සහ කාණක් දෙකක්. මම මේ කොළ පාටින් අඳින්නේ ඉස්සෙල්ලා ඉදිරිපස හැඩය. මේ අඳින්නේ ඉදිරිපස හැඩය අර අඟල් භාගයේ තැනින් පිටුපස හැඩය අඳිනකොට මේ ලයින් එකම තමයි පිටුපසට මේකම තමයි වෙනසක් නැහැ. මෙතන මෙන්න ගයිඩ් ලයින් එකක් ඇඳනම් හොඳයි. නැත්තම් මහන් ගැටලුවක් ඇති වෙනවා. ඒ ගයිඩ්ලයින් එකේ ගාවගෙන තමයි අත අඳින්න ඕන. පිටුපස මේකම තමයි වෙනසක් නැහැ. හැබැයි මෙන්න මෙතනදී මෙන්න මේ කාලා හරහා යන්න පිටුපසට මේකේ අතේ උස මම 10ක් ගන්නවා. වැලමිටට වෙනකන් වැලමිට පන්න ළඟල් දෙක තුනක් පහලට ගන්නත් පුළුවන්. මම මෙතන 10ක් ගන්නවා. මම මේ හංගාසි වලට අඟලක් තියෙනවා. හරහා ටීවී දෙකක් ගහනවා. මේ ආකාරයෙන් මනගත අත උස මනගත තැනින් අත වට මනින්නේ මනගත අත වට දෙකට බෙදන්න. මම මෙතන 10ක් ගන්නවා. 10 දෙකට බෙදුවහම 5යි. මෙන්න මේ ආකාරයෙන් යා කරන්න. අපි දැන් මෙන්න මේව කපනකොට මෙන්න මේ ඉරෙන් නවන්න. නවලා මහන් වාසි තියලා කපන්න. මෙතන කොච්චරද මහන් වාසි තියන්නේ කියනවනම් ඔබ මේ කඳට කොච්චරද තිබ්බේ ඇඳුමට කොච්චරද තිබ්බේ අන්නේ අංශ මහන් වාසි මෙතන තියන්න ඕන. මම කුර්තා බ්ලවුස් එකේ අඟලක් තියපු නිසා මෙතන අඟලක් තියලා ඒත් එක්ක මම මෙතන තියනවා. මෙතන දැන් ලයින්ස් දෙකක් තියෙනවා. මේ ලයින්ස් දෙකේ මම ඉස්සෙල්ලා මහන් වාසි තියන්නේ මේ රතු පාටි රටේ කියන බෑග් එකට මහන් වාසි තියලා කපනවා. ඉන්පසු ඔබ දිගහැරලා ඉවර වෙලා එක පළුවක් මේ කපන පළුව පිටුපසට ගන්න. ඉන්පසු අනිත් පළුවේ ඉදිරිපසට මහන් වාසිය කියලා ඒ පැත්ත කපන්නේ. ඒක තමයි කෙරෙන්න ඕන ඔබ ඇතින්. හරි. මම සරලව කරේ. මොකද මේට වැඩි මේ දීර්ඝ ලෙස මම අත්මෝස්ත පළවෙනි එකේ කරලා ඇති. මම මේක ඉක්මනට කරේ. මේක ලූස් එකට තමයි මේක තියෙන්නේ. දැන් මම ඔබට කියන්න හදන්නේ ටයිට් එකට. ටයිට් එකට කරනකොට ඔබ ටයිට් එකට අඳිනකොට ඔබට ඕන වෙනවා ඇඟේ කිහිලි කටවට. එනිපද අපි සාරි හැට් එකට ඇඟේ කිහිලි කට වටනේ අරගන්නේ. එතකොට මෙයාගේ ඇඟේ කීල් කටවට 13යි. මම 13 තමයි මම අඳින්න යන්නේ. ක්‍රවුන් උස මම ආයේ කියනවා උඩට ගන්න කිව්වේ 4යි කාලා 4:00 4:03 කාලා මෙයා පාපුවම 28 4යි කාලක් ගත්තා. මෙයා ගත්ත උස 10යි. මම ආසිය අඟලක් තිබ්බා. ඒකම තමයි මම ඔබට ටයිට් කරලා පෙන්නන්න යන්නේ. යගේ කිහිලි කටවට 13යි ඇඟේ ගාන. එතකොට 13 තමයි අපි සාරි 70ම අහන්නේ. තත් 13 දෙකට බෙදුවම 6:00යි. කොට මතකයි කලින් එකේ 7ක් ගත්ත බුරලට. දැන් මේක තමයි අර විදිහටම 4ට බෙදන්නේ. ඉලක්කන් දිහා බලන්න අවශ්‍ය නැහැ. මේවම නවලා ගන්න. මම ඉක්මනට කරනවා මේක දැන් දාන්න නිසා. මෙතනින් ගන්න කාලක් සහ භාගයක් නේ. මේ ගයිඩ්ලයින් එක ඇඳ ගන්න. මෙතන අඟල් භාගෙ තනින් යන්නේ පිටිපස යන්නේ. ඔබ දැන් මේ වෙනකොට දන්නවා මෙතනින් නේ. මම හුඟා සිටියන්නේ මේ පැත්තට භාගයක්. අපි අංශ නැවත අඳින්නේ මෙතන අතවට 10යි 10 දෙකට බෙදුවම 5යි. ඉතින් අංශ දැන් මේක ටයිට් කරන්නේ කොහොමද? මේ මැද හරියේදී දැන් මෙතන අපි මැද ගත්තොත් එහෙම මෙතන තියෙනවා අඟල් 6:00ක් තියෙනවා. අත දිග 6:00 මැනලා එතෙන්දි වට මැනලා දෙකට බෙදන්න. මම නිකන් ගත්තේ මැන්නේ නෑ. මේ මැදදී මම මේක දල වශයෙන් මැද ගත්තේ. මත මේ හැටියටනේ. මෙතෙන්දි මැද අරගෙන මෙතනට ගන්න නෑ. අපි මේකේ මැද ගමු. මේකේ මැද හරියට ගන්නවා. මේක වෙනකොට මෙහෙමයි. දෙපලකදී අතවට මනින්න කියන එක තමයි මට ඔබට කියන්න ඕන. දෙපලකදී අතවට මනින්න. එතකොට මෙතන මම මේ සීමාවේ මැද ගත්තා මෙතනට. මුළු අතේ මැද ගත්තා මෙතනට. ඒක එහෙම තැනක් කියලා නැහැ. මට ඕන කරන්නේ මෙන්න මෙතනට හැඩයක් දෙන්න. ඊට පස්සේ මම මෙතනදී මේ දුර තියෙනවා 5ක් 5ේදී වටරවුම මැනලා මෙතන ලකුණු කර ගන්නවා. ආයෙත් මේ මුළු අතේ මැද ලකුණු කරා. සෝරි මේ සීමාවේ මැද ලකුණු කරා. එතනට තියෙනවා 7යි කාලක් විතර. 7යි කාලෙදී අතවට මැනලා මෙතෙන්ද ලකුණු කරා. මෙන්න මේ ආකාරයෙන් අන්නේ බුරුල දෙපළකදී මැනලා දෙපළ මෙතනයි කියලා දෙයක් නැහැ හරියටම. දැන් දෙකකදී මැදලා ඔබ මෙන්න මේ ආකාරයෙන් අතවට හැඩ කරගන්න. එතකොට මේ හැඩ එකට තමයි මහන් වාසි තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ කෙලින් එකට මහන් වාසි තියලා කපලා හැඩ එකෙන් මහන්න. ඒක තමයි අපේ ටයිට් එකටම තියෙන අත වෙන්නේ. මම මෙතන මැල්ලා නෙමෙයි ගත්ත තමයි මෙච්චරටම තියෙන එකක් නැහැ. ඒ විදිහට තමයි ඔබට කරන්න වෙන්නේ. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. මේ ලූස් එකට කපපු අත ඇඳලා ඉවර වෙලා මේ කන පිට පැත්ත අඳින්න. කන පිට පැත්ත එළියට තියෙන අත දාලා ඉවර වෙලා මෙන්න මේ සීමාවේ පොඩ්ඩක් හිර කරලා ආයෙ කටු ටිකක් ගහලා ඉවරලා පොඩි මාකයක් දාලා ආයෙ කටු ගලවලා ඉවරලා ඊට පස්සේ එහෙම ලයින් එකේම අහගන්නත් පුළුවන්. කොහොම හරි මෙතන අර බුඩලට නොතියා ටයිට් වෙන්න ඕන කියන එක තමයි මම කියන්නේ. ඇත්තටම එතකොට මෙතනත් ටයිට් වෙන්න ඕන නේ. ඒතර මෙතන ටයිට් වෙනවා කියලා කියන්නේ ඔබට ඔබේ අත මෙතනින් පන්නන්න පුළුවන් වෙන්න ඕනනේ. මෙහෙම මෙතනින් පන්නන්න පුළුවන් වෙන්න ඕනනේ. මෙහෙම ගොඩ කරගත්තාම පන්නන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ ඇදෙන රෙද්දක් වෙන්න ඕනේ. සමහර ලේස් වර්ගක් තියෙනවානේ ඇදෙනවානේ. ඇදෙන රෙද්දක් වෙන්න ඕන ගොඩාක් මෙතන ඔබ ඉරට ගන්නවා නේද? මෙතන ටයිට් එකට ගන්නකොට මේ මම මෙතන බුරලක් තියලානේ මේ මැල්ල තියෙන්නේ. හරි. ඒතර ඒ විදිහට තමයි ඔබේ හැඩේ අතේ හැඩේ එන්නේ. මේ කපන්න මම දැන් ඔබට ආයෙ කියලා දෙන්න ඕනේ නැහැ නේද? එහෙනම් ඔබට සුබ දවසක්.